විශේෂයෙන්ම මෙම තත්ත්වය අද දවසේදී තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි ගත්තොත් දිවයිනේ බස්නාහිර සබරගමු පළාත ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විශේෂයෙන්ම මිලිමීටර 150ට වැඩි ඉතාත අද වැසි අද දවසේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. මීට අමතරව මධ්‍යම පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කේත් විටින් විට වැසි තවදුරටත් පවතීවි. මෙම තත්ත්වය විශේෂයෙන්ම අද දවසේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇත්තරම මෝසම් තත්ත්වයේ විශේෂ තත්ත්වයක් විදිහට තමයි අපි මේක හඳුනාගන්නේ. විශේෂයෙන්ම පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. කෙසේ වෙතත් මෙම තත්ත්වය ඉදිරි දිනවලදී පහව යාවි. විශේෂයෙන්ම හෙටින් පසුව අඩු වෙලා යයි. ඔව්, ඇත්තරම මේකෙදී විශේෂ තත්ත්වය විදිහට අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ අපේ දත්තවලට අනුව මධ්‍යම රාත්‍රියේ සිට උදෑසන කාලය දක්වා තමයි මේ වර්ෂාපතනය වාර්තා වෙන්නේ. ඒ කියන්නේ පැය කිහිපයක් ඇතුළත අතිශය අධික වර්ෂාවක්. ඉතින් මේක විසින් බොහෝ අනතුරු ඇති වී ඇති කියලා අපි හිතනවා. මොකද තීව්‍රතාවයෙන් අධික වැස්සක් මේක. ඇත්තටම අද දවසේදීත් මේ වැස්ස ඒ විදිහට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම විසින් අපිට ඒ සඳහා සූදානම් වීම අත්‍යවශ්‍ය කාරණයක් බව තමයි කියන්න වෙන්නේ. අද දවසේදී මෙහිමයි නිශ්චිත ස්ථානයක් වශයෙන් කියන්න බැරි වුණත් අපිට පුළුවන් අද දවසේදීත් විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්ක ඒ වගේම ගාල්ල මාතර සබරගමුවෙන් රත්නපුරේ වගේ දිස්ත්‍රික්කවල අධික වර්ෂාපතනයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් අද දවසේදී. සාමාන්‍ය තත්ත්වයන් යටතේ මිලිමීටර 150ට වැඩි වැහි වාර්තා වෙයි කියලා ඇතැම් ස්ථානවල. අකුණු තත්ත්වයන් ඇත්තටම පවතින පුළුවන්. මේ අවස්ථාවේදී අපිට අකුණු රහිත වැසි නෙවෙයි තියෙන්නේ, අකුණුත් සමග වැහි. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා ජනතාවට අපි දැනුම් දෙන්න කැමතියි. හෙලෝ මා වැලිපැන්න මුස්ලිම් පාර මේ වෙනකොට අඩි 8ක් පමණ යට වෙලා තියෙනවා. හරි. ඔව්, ඔබ තමයි තත්ත්වේ. ආ, ඔව්, වේරවත්ත මං ගියා. ඔය
මේ වෙනකොට වගවත්ත අන්සන්දියට ආසන්නේ මාවක් ඔය පිටාර ගලමින් තිබෙන්නේ. Thank you.